පොදු ප්‍රවාහනනේ අපේ රටේ මහජනතාව ඉවත් වෙලා තියෙන්නේ අපේ ප්‍රවාහනයේ තියෙන අඩුපාඩුකම් හින්දා. මේ බස් රටද එහෙම නැත්නම් දුම්රියද මේ සියලුම අංශවල තත්ත්වය කවදාවත් අවුරුදු 30කට 40කට දියුණු වෙලා නැහැ කියලා. විශේෂයෙන්ම බස් සේවාව. සාමාන්‍ය බාල බස් එකක්වත් ගේන්න බැරි වෙන්න අපි නීතිය තද කරනවා. අපිට දැනට බස් 4000ක් විතර අවශ්‍ය වෙනවා අපේ ඇණිය තර කරගන්න. නමුත් එතරම් බස් ප්‍රමාණයක් අපිට ගේන්න ශක්තියක් නැහැ. ඒකින්ද තමයි අපි කල්පනා කරේ මූලික පියවර හැටියට අපි බස් 2000 ගෙන්නලා මේ බස් 2000 මේ රටේ හැම ප්‍රදේශයකම යොමු කරන ගමන් අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම නගරවල ප්‍රවාහනයේ තියෙන මේ බස් ප්‍රමාණයත් එක්ක ඒ ආබාධිත මේ රටේ මහජනතාවට තමන්ට කරදරයක් නොවි ප්‍රවාහන කටයුතු කරගෙන යන්න. රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා. මේක විශේෂ දවසක් වෙන්නේ මේ බස් රථ ගමනාගමන මණ්ඩලයේ ඒ ඩිපෝවල මුදල් වලින් අත්පිට මුදල් ගෙවලා ගත්ත බස් රථ නිසා. එක බස් රථයකට මිලියන 17.1ක් 1,71,00,000 වීතන් වෙලා තියෙනවා. මේ බස් රථ 9ට මිලියන 153කට ආසන මුදලක් වීතන් වෙලා තියෙනවා. මේ ලංකා ගමනාගමන මණ්ඩලය හැම වසරේම ජනසතු කෙරුවාට පස්සේ මම හිතන්නේ හැම වෙලාවෙම කියන එකක් තමයි මේ සේවකයෝ අවම පහසුකම් යටතේ උපරිම සේවයක් කරන සේවකයන් පිරිසක්. අපි බාරගත් සේවකෝ 36,700ක් හිටියා. බස් රථ 5,500යි දවසට ධාවනය වුණේ. 2015 අපි මේක බාරගත්දි ඩිපෝ 106.79ක පඩි ගෙවලා තිබුණේ නැහැ. සේවකයන්ගේ අනුසාධක බාරකාර මුදල් ගෙවලා තිබුණේ නැහැ. ඉතින් මේ තත්ත්වය තුළ පඩි ගෙවන්නේ නැති තත්ත්වය තුළ මේ වන විට සියලුම ඩිපෝවල වෙලාවට පඩි ගෙවනවා. මම ඉතාමත්ම සන්තෝෂයෙන් කියනවා සෑම ඩිපෝයකම මේ වගේ බස් ගන්න රුපියල් කෝටියකට වැඩිය ස්ථිර තැන්පතු තියෙනවා. අපිට දැන් සාමාන්‍ය තත්ත්වේ පාත්ව කර ගන්න පුළුවන්. ඉතිහාසයේ පළවෙනි වතාවට 2018 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයේ 160,80,00,000 ලාභයක් ලැබුවා. මෙහෙයුම් ලාභය. පසුගිය වසරේ කෝටි 200ක මෙහෙයුම් ලාභයක් ලැබුණා. නමුත් අපි පසුගිය වසරේ රුපියල් 13,500 උපරිම බෝනස් දුන්නා. ඒ කියන්නේ මේ වගේ ආයතනයක සංස්ථාක මණ්ඩලයක බෝනස් දෙන්න පුළුවන් 13,500යි. ඒ 13,500 අපි ලබා දුන්නා. මේවර මිලියන 200ක් දැක්ලා තියෙනවා විශේෂයෙන්ම ඩිපෝ ප්‍රසන්ස්කරණය කරා. ඒක දැන් අපි කරගෙන යනවා.